ඇත්තම කතාව කියනවනම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න එතුමා රටට යම් දෙයක් කරයි කියන සිතුවිල්ල ඇතුව මම කියන පුද්ගලයා අනුරාධපුරයේ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ගාව ගිහිල්ලා බාරයක් වෙච්ච පුද්ගලයෙක්. හොරු කරපු හොරකම් වල හොරු අල්ලන එක ඒක වෙනම කතාවක්. නමුත් ඕගොල්ලෝ බලය ගත්තු මොහොතේ පටන් මේ රටේ තියෙන හොරකම සම්පූර්ණයෙන්ම මෙතනින්ම නවත්තනවා කියලා ඇත්තටම මේ ඒ ක්‍රමයට මම මේක නවත්තන්න පුළුවන් නම් නැවැත්වුවට පස්සේ එතනින් එහාට මේ ප්‍රශ්නේ මට හිතෙන් සෑහෙන්න ක්ලියර් වෙනවා. දැන් නොයේ අංස පිළිබඳව ව්‍යාපාර පිළිබඳ ගැටලු සහ මතු වුණා. මම හිතන්නේ උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකොනුත් නින්දේ සිට සිහිනෙන් සහ නැවත ඇහැරිච්ච වෙලාවේ සිට ආපහු නින්දට යනකොනුත් අපේ පෞගිය පාලකයින්ට තිබුණේ හොරා කන්නේ කොහොමද, තමන් කරන දේශපාලන ව්‍යාපාරය තුළ තමන්ගේ මඩිය තර කරගන්නේ කොහොමද කියන සිතුවිල්ල. එහෙම සිතුවිලි තියෙන දේශපාලඥයෝ හිටපු රටක ව්‍යාපාර දියුණු වීම හෝ දරුවන්ගේ අනාගතය දියුණු වීම පිළිබඳව පැහැදිලි අරමුණක් අපිට තියාගන්න බෑ. එතකොට මේ කතා කරපු හැම ව්‍යාපාරිකයටත් සරලව ගත්තොත් බොම්බයි මටයි විකුණන පුද්ගලයාගේ සිට ඉහළ ව්‍යාපාරිකය දක්වත් එළි වෙනකම් ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මම දකින්නේ මේ ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම මේ ඉදිරියේ සිටින නායකින් සහ වර්තමානයේ මම එකක් කියන්න ඕන, මම මේ වෙනකොට ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටින කැපවෙන පුද්ගලයෙක්. හැබැයි මට කලින් එහෙම අදහසක් තිබුණේවත් නැහැ. ඇත්තම කතාව කියනවනම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න එතුමා රටට යම් දෙයක් කරයි කියන සිතුවිල්ල ඇතුව මම කියන පුද්ගලයා අනුරාධපුරයේ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ගාව ගිහිල්ලා බාරයක් වෙච්ච පුද්ගලයෙක්. හැබැයි අපිට තේරෙනවා අද අණ්ඩකුමාර දිසානායක සහෝදරයා ගත්තත් ඊට පල්ලෙහා මට්ටමේ ඉන්න ජාතික ජනබලයේ නායකයින් ගත්තත් අහන හැම ප්‍රශ්නයකටම ඔවුන්ට සාධනීය පිළිතුරක් තියෙනවා. ඒක එකපාරට එතකොට මේ ව්‍යාපාර මට්ටමින් හැම කෙනාම ඕනතරම් ප්‍රශ්න කතා කරත හැකි. ඒ ප්‍රශ්නවලට එකම විසඳුම තමයි අර ඔවුන්ගේ NPP ඒ ජාතික ජනබලවේගය හරහා වෙනත් දේශපාලක පක්ෂයක් බිහි වෙනවාට වඩා සැලැස්මක් ඇතුව කටයුතු කිරීම. අධ්‍යාපනය ගත්තත් මූලිකවම මේ රටේ යම් පෙරළියක් කරන්න නම් ඇති කරන්න ඕන අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්. අපේ ડોක්ටර් ඒක මනවින් පහදලි කරා. මේක මේ අධ්‍යයන කීපයකින් කොහොමද ඒක කරන්නේ කියලා මම හිතනවා. ඒ වගේ පැහැදිලි අදහසක් තියෙන ව්‍යාපාරයක අපි මුලින්ම කරන්න ඕන මේ කියන ඔක්කොම ගැටලු වලට පිළිතුරු හොයන්න නම් මේ බලය අපි මේ අපේ ජාතික ජනබලවේගයට පවරන්න ඕන. ඕන කෙනෙක්ගේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගත්තම අඳුම්තරමේ බස් එකේ කන්ඩක්ටර් ගත්තා හොරගම් කරන්න බෑ. එතකොට වෙන කවුරුරි ගත්තා දැන් ඕන කෙනෙක්ගේ දැන් පොලිසිය වුණත් ඕන කෙනෙක්ගේ පරීක්ෂණයකට තමන්ගේ බෑන්ක් ස්ටේට්මන්ට් එක ගත්ත හැටි මේ අදාළ සැලරි ඔයාගේ සැලරි එකට අමතරව මේව කොහෙන්ද ආවි කියලා අහන්නම පුළුවන්නේ. ඉතින් මම හිතන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මම හිතන්නේ දැන් හොරු කරපු හොරකම් වල හොරු අල්ලන එක ඒක වෙනම කතාවක්. නමුත් ඕගොල්ලෝ බලය ගත්තු මොහොතේ පටන් මේ රටේ තියෙන හොරකම සම්පූර්ණයෙන්ම මෙතනින්ම නවත්තනවා කියලා ඇත්තටම මේ ඒ ක්‍රමයට මම මේක නවත්තන්න පුළුවන් නම් නැවැත්වුවට පස්සේ එතනින් එහාට මේ ප්‍රශ්නේ මට හිතෙන් සෑහෙන්න ක්ලියර් වෙනවා. මොකද ඒතකොට කෙරෙන හොරකම කෙලිම නවත්තලා අර හොරු හිමිහිට හොයාගත්තා නම් වැඩේ හොඳයි. මම කියන්නේ මේකට අකමැති වෙනවම නම් මම කියන්නේ මේ හොරකම් කරන එකට. මොකද මේ කියන්නේ මේ කතා කරන මටත් හොරකම් කරන්න බෑ. දැන් මමත් ඇත්තරම දැන් මමත් ව්‍යාපාරිකයෙක්. ඉතින් මමත් සල්ලි වලටම බිස්නස් කරන්නේ. එතකොට මාව ටැක්ස් වලට අල්ලන්නේ කොහොමද? රයිට්. ඉතින් මොකක් කරන්න බෑනේ. ඉතින් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන බදු ආදායම ගන්නත් බෑ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නේ. අපි හැමදාම හුරු වෙලා තියෙන මේ ක්‍රමයේ හිඳමයි. ඒකයි. ඒ හින්දා හොරකම අයින් කරන්නම කැමති නම් මං කියන්නේ මුලින්ම කරන්න ඕන ඕක. ඒක කරන්න ප්‍රශ්න ඉවරයි. රයිට්. අපි ඔව් මොම්සෝදි අපි මේ ඇතරමෝග
විටින් විටත් අපි සාකච්ඡා කරපු දෙයක්. මම එකයි කිව්වේ අර ඉන්දියාවේ අපි හතර දෙනෙක් ජාතික ජනබලයේ ගැටි අඳු සහෝදර ඇතුළු කණ්ඩායම ගියේ ගමනෙත් ඒගොල්ලන්ගේ පැත්තේ අධ්‍යක්ෂකව හුවමාරු කරගන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා අපිත් ඔකට අවධානය යොමු කළා තියෙන්නේ. මොකද අපි වගේ මේ වගේ බංකලොත් වෙච්ච රාජ්‍යයක් පිම්මක් පැනලා මෙතනින් උඩට එන්න නම් ඔය ක්‍රමයක් අනුගමනය කරන්න ඕන. කරප්ෂන් එක එක ලෙවල් එකක් ඕක. ඊට අමතරව උඩ අන්සොලිසිටඩ් ප්‍රපෝසල් සරහා සිදුවන දේවල් සහ හදිසි මිලදී ගැනීම සිදුවන දේවල් ගැන අපි වෙනම ඒ ගැන කතා කරමු. රයිට්. ඒතර අවසාන කරන්න දැන් ඔබගේ ශේෂ්ත්‍රයේ තියෙන මයික්‍රෝ සහ මැක්‍රෝ ප්‍රශ්න ගැන හොඳටම අවබෝධ තියෙන ඔබට. නමුත් අපිට ඔබට එක සහතිකයක් දෙන්න පුළුවන්. දැන් මේ ඔබ උනන්දු වන නිෂ්පාදනය වැඩි කරන්න රටේ ආර්ථිකයට ඒක දායක කරගන්න ඔබට මේ තියෙන කැමැත්ත උනන්දුවට අපේ දේශපාලන අභිලාෂය අර අපි හරියටම කිව්වොත් පොලිටිකල් විල් එක අපි ඒක එකතු කරන්න. අපේ වුමනාව තිබෙන්නෙම ස්ථාවර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම සහ ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පුරවැසියාට සාධාරණව ගලාගෙන ක්‍රමයක් සකස් කිරීම. ඕක තමයි ආණ්ඩුවේ කාර්යභාරය. එතනදී වැඩිමනත් වශයෙන් දැන් අර ඇහුවා අපේ මේ පාරිභෝගිකසේ අධිකාරිය ගැන ප්‍රශ්නයක් ඇහුවා. අතර අපි බලාපොරොත්තු වෙනවා පළමු මාස කීපය ඇතුළතදී මේ රටේ පුරවැසියාගේ යම් අත්‍යවශ්‍ය වියදම් ප්‍රමාණයක් රජය මැදි හතුල අඩු කළ දෙන්න. ශේෂ්ත්‍රකේ හැටියට ගත්තොත් ආහාරවලට කරන වියදම, සෞඛ්‍යයට කරන වියදම, අධ්‍යාපන කරන වියදම, ඊළඟට විදුලි බිලට කරන වියදම. ඔන්න ඔය ශේෂ්ත්‍ර හතරට අපි මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා කරන්න පුළුවන්. විශේෂයෙන් ආහාර ශේෂ්ත්‍රේ නම් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රජය මැදිහත් වීමක් කරනවා විවිධාකාරයට. අන්නේ කරාට පස්සේ ඒ කරන අතරදී අපිට පුළුවනි මිල පාලනයකට අවධානය යොමු කරන්න. රජයේ දැනටමත් ආයතන කීපයක් තියෙනවා මිල පාලනය විතරක් නෙවෙයි පුරවැසියාට ලබා දෙන සේවාවේ සත්තම් භාණ්ඩයේ නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සහතික වෙන්න. උදාහරණයක් ඇරෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරිය, දැන් මිල පාලනයට ගත්තු පාරිභෝගික සේවා අධිකාරිය, ඒ වගේම අපේ ප්‍රමිති ආයතන වගේ ආයතන, ITI වගේ ආයතන, ආයතන පද්ධතියක් තියෙනවා. ඉගෙන අපේ බලාපොරොත්තු තියෙන රජය මේ ආර්ථිකයේ සලසුම් සකස් කරලා අතපීද පැත්තකරන එක නෙමෙයි, ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභය නැත්නම් නිෂ්පාදනය පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් ඒ ගුණාත්මක තත්ත්වය සහ ඒ මිල සම්බන්ධයෙන් රජය මැදිහත් වීමක් කරන්න. ඒ කරන්න පුළුවන් ආයතන පද්ධතිය සහ ඒවා සක්‍රිය කරගන්න එක අපේ වැඩක්. ඒස අවසාන වශයෙන් පුරවැසියාවනේ රජවක් කියනවා. ඒක සේවාව ලැබෙන්නේ රාජ්‍යයෙන්ද, පෞද්ගලික අංශයෙන්ද, ඒක ඒ හවුල් ව්‍යාපාරයක්ද, සම්පකාරයෙන්ද, මාධ්‍ය නොසලකා රජය අවසානයේ පුරවැසියා වෙනුවෙන් වග කියන සිස්ටම් එකකට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනකම තියෙන්නේ ඔබගේ මේ තියෙන ප්‍රශ්න ටික निराකරණය කරලා දීලා ඔබව ව්‍යවසායකයෙකු හැටියට, නිෂ්පාදකයෙකු හැටියට වැඩි වැඩියෙන් මේ ශේෂ්ත්‍රයේ උනන්දු කරවන්න, රඳා ගන්න, රඳවා පවත්වා ගන්න. අර වගේ කලින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එච්චර වැඩක් කරපු කෙනෙකුත් කතා කරනවා කියලා කිව්වහම සමාජ මාධ්‍යක ඒ වෙනුවෙන් පෙනී හිටියහම ඒකට ලැබෙන ප්‍රතිචාර වැඩි. ඉතින් මේක අපේ වැඩක් කරගමු. අවසාන වශයෙන් කියන්න තියෙන අපේ වැඩක් මේක කරගමු. මේ කාටවත් බාර දෙන්න එපා. කොන්ත්‍රාත් බාර දෙන්න නෙවෙයි. අපේ වැඩක් කරගත්තොත් අපි අතර තියෙන පොඩි පොඩි අඩුපාඩු ගනොත් හදාගෙන නේද? ඒ සියල්ල හදාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක තමයි අවස්ථාව. අපි අවුරුදු 70 ගානක් තිස්සේ එක එක්කෙනාට බාර දීලා හිටියා රට හදලා දෙයි කියලා. අපි දේරන එහෙම වෙන්නේ නැහැ කියලා අපේ මහන්සියෙන් අපි රට ගොඩනගලා දෙමු. මං හිතන්නේ රට වෙනස් කරන પરම්පරා බවට අපිට පත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක මේ ගමන ශක්ති සම්පන්නව ඉස්සරහට යමු කියන එක කියනවා.